මාධ්‍ය සාකච්ඡාව පවත්වන මොහොත වන විටත් සුපුරුදු පරිදි අපිට කියන්න වෙලා තියෙනවා තවත් මරණයක් සම්බන්ධව. එතකොට අපි දිගින් දිගටම දැක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ මරණ දාමයක් සිද්ධ වෙනවා. ඇස් අන්ධ වීම, අතුරු ආබාධ, ඒ ආදී වශයෙන් විශාල වශයෙන් ජනතාව පීඩාවට පත් වෙනවා. එතකොට ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කියනවා ඔවා සාමාන්‍ය දේවල් දියුණු රටවල් වලත් ඔවා සිද්ධ වෙනවා ආදී වශයෙන් කියනවා. හැබැයි ඇමතිතුමා නොදන්න එකක් තියෙනවා. ඒ දියුණු රටවල තියෙන ඇමරිකාවේ USFDA එක, UK වල MHRA එක, ඕස්ට්‍රේලියාව වල TGA එක, ඒ වගේ ඉතාමත් දැඩි නියාමනයක් තියෙන ඖෂධ අධිකාරීන් වල දේශපාලන බලපෑම මම හිතන්නේ මෙහෙම තියෙනවා කියලා. ඒ නිසා අපි බොහොම ඍජුව කියනවා ඔව් ඒ වගේ ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. ඖෂධ විෂ වීම වෙන්න පුළුවන්. හැබැයි ඒකට තමයි මේ ඖෂධ නියාමනය කියන ටූල් එක ගෙනල්ලා තියෙන රට ඇතුළට. එතකොට මේ ඖෂධ නියාමනය කියන ටූල් එක තමුන්ගේ අතට අරගෙන, තමුන්ගේ ගෝලපාලය යොදාගෙන තමුන්ගේ අතට අරගෙන ඊට පස්සේ ඖෂධ ලියාපදිංචිය සඳහා තියෙන ඒ ක්‍රියාදාමය බයිපාස් කරලා ඒක මගාරවලා වගන්ති 147ක් තියෙන ඇක්ට් එකේ වගන්ති දෙකක් විතරක් යූස් කරලා 109 වෙනි වගන්තිය පාවිච්චි කරලා ඒ සියලු නීතීන්ට පිටින් ලියාපදිංචිය බැහැර කරලා ඖෂධ රතුලට ගේනවනම් ප්‍රධාන විධායක නිලධාරියා කෝප් කමිටු හමුවේදී කියනවා ඔවුන්ගෙන් අහනවා ඔබතුමන්ලා මේ ගේන ඖෂධවල බගින් බාර ගන්නවද කියලා. එතුමා කියනවා ඒක බාර ගන්නේ මධ්‍යම සැපියුම් කපඩාවේ අධ්‍යක්ෂවරයා කියලා. එතකොට එතුමාගෙන් අහනවා ඔබතුමා මේක බාර ගන්නවද කියලා. එතකොට ඖෂධ මධ්‍යම සැපියුම් කපඩාවේ MSD එකේ අධ්‍යක්ෂවරයා කියනවා අපි බාර ගන්න නැහැ කියලා. දැන් බල කවුද මේ වකීම් බාර ගන්නෙ? අමාත්‍යවරයා මාත්‍ය ඉස්සරහා කියනවා ඒ දවස්වල අපි බාර ගන්න. මම බාර ගන්නවා. මම ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය. එතකොට මම ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය බාර ගන්නවා කියන්නේ මේ වන්දියක් දීලා අත හොද ගන්න එකද? මිනිසුන්ගේ ජීවිත දෙන්නේ කවුද? එතකොට මේ පවුලට පියෙක් දෙන්නේ කවුද? දරුවන්ට අම්ම කෙනෙක් දෙන්නේ කවුද? එතකොට මේ විදිහට රටේ තියෙන ස්වාධීන ඖෂධ නියාමන අධිකාරිය ඒක ක්‍රමානුකූලව ගොඩනැගීගෙන ආපු අධිකාරිය ඒකට තමුගේ ගෝලපාලිය දාමලා දේශපාලන බලහත්කාරකම් කරලා දේශපාලනය අතපොවලා තමුන්ගේ ගෝලපාලයවල වුණා තමුන්ට ඕනේ ලියාපදිංචිය දී ගන්න තමුන්ගේ හිතවතුන්ට ඥාතීන්ට ඒ වගේ දේවල් සිද්ධ කරලා ඉවරලා මිනිසුන්ට වන්දියක් දීලා අතපිට ගන්න පුළුවන්ද? ඒ නිසා වෘත්තික විදිහට අපි අහනවා අපේ රටේ මේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවා. මේකත් එක සිස්ටම් චේන්ජ් එකක් තමයි. අපේ රටේ තිබෙන්නේ නැති නියාමන අධිකාරී සංකල්පයක් ගෙනල්ලා මේක යම් තාක් දුරකට හැදීගෙන ආවා. අද වෙනකොට මේ සියල්ල කඩා කප්පල් වෙලා ඒකේ පටන් ගත්ත සියල්ල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒකේ පටන් ගත්ත ජාත්‍යන්තර මට්ටමට අර ඇමතිතුමා කිව්වා වගේ අර කොහොමත් දියුණු රටවල් වලත් එහෙම සිද්ධ වෙනවා. ඒ දියුණු රටවල තියෙන ඒ නියාමන අධිකාරීන් වගේ තත්ත්වෙට අපේ අධිකාරියත් ගේන්න බෙන්ච්මාකින් ප්‍රොසෙස් එකක් පටන් ගත්තා. දැන් ඔයලා බලන්න කද ඒකට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ පරිපාලනය පටන් ගත්තට පස්සේ ඒවා සියල්ල නවත්තලා. මොකද ඒවා හැදුනොත් ඒ සිස්ටම් හැදුනොත් ඒ ඇතුලේ හොරකම් කරන්න බෑ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශ්න කරලා තිබ්බා. අපි මෙච්චර මිලියන ගන්න කෝටි ගන්න මුදලක් වියදම් කරලා තිනවා මේ වෙනුවෙන්. ඇයි මේක ඉස්සරහට ගෙනියන්නේ නැත්තේ කියලා. උත්තර නැහැ පරිපාලනයට. ඔවුන් මගහරිනවා. අද වෙනකොට දැනගන්න ලැබිලා තිනවා ඉන්දියාවේ කන්ට්‍රි ඔෆිස් එකෙන් WHO එකේ ප්‍රධානියෙක් කියලා තිනවා මේ නියාමන අධිකාරියේ ඖෂධ වේදීන්ට ඒ ලබා දෙන පුහුණු ඒ වගේ දේවල් ඔවුන් අත්හිටවනවා කියලා. මොකද ඒ නිලධාරීන්ට දෙන පුහුණු අත්හිටවනවා කියලා. හේතුව ඖෂධ නියාමන අධිකාරිය කවදාටත් වඩා ඉතාම දූෂිතයි. ඒ වගේ තැනකට තවත් පුහුණු වීම ලබා දෙන්නේ නැහැ කියලා ඔවුන් නිවේදනය නිකුත් කරලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා ඉතාමත් කාරුණිකව කියනවා මේ වෙනුවෙන් සියලු බලධාරීන් ගැස්සරෙන්න ඕනේ. මේක මේ වෘත්තිකය විදිහට අපි ජනතාවට ඖෂධ ගැන තියෙන විශ්වාසය බිඳහෙලන්න නෙමෙයි උත්සාහ කරන්නේ. වෘත්තිකය අපි ආචාර ධර්ම වලට පටහැනි. ඒ කියන්නේ අපි මෙහෙම නිරන්තරයෙන් ඒ ඖෂධ ගැන තියෙන විශ්වාසය බිඳවට්ටන්න නරකයි. හැබැයි එහෙම කරන්න නරක වෙන්නේ අන්න අර වගේ දියුණු නියාමන ක්‍රමවේදයක් තියෙන ඒ වගේ දියුණු නියාමන අධිකාරීන් තියෙන රටක එහෙම කරන්න ඕනේ නැහැ. හැබැයි අපි එහෙම හදාගෙන ආපු ඖෂධ නියාමන අධිකාරිය විනාශ කරලා තමුන්ට ඕන ඕන විදිහට ඖෂධ රටට ගේන්නයි තමුන්ට ඕන ඕන විදිහට මිනිසුන්ට බාල බෙහෙත් පොවන්නයි ඒකට ඊට තියෙන වෘත්තිකය කවදාවත් පස්සට වෙලා ඉන්නේ නැහැ කියලා දැන් පැහැදිලි ඇති. මුළු රටේම වෘත්තිකය සිවිල් සංවිධානය ගැන අත කතා කරන එක හඬින් මරණ පිට මරණ සිද්ධ වෙනවා. ඒක මේ කවද්ද මෙතනින් නවතින්නේ? අද ඖෂධ නියාමන අධිකාරියේ ජ්‍යෙෂ්ඨම ඖෂධවේදී දෙස් විදෙස් පුහුණු ලැබපු ජ්‍යෙෂ්ඨම ඖෂධවේදීන් එළියට දාලා තිනවා. එතකොට මේ සිදුවන මරණ ගැන හොයන්නේ කවුද? එදා ඔය ප්‍රොපොෆෝල් ඒ මරණය සිද්ධ වෙද්දි කුඩා දරුවගේ ඒක ගැන හරියට හොයලා අද ඔය බැජර්ස් විත්ඩ්‍රෝ කරලා තිබ්බලා ඔය මරණය සිද්ධ වෙන්නේ නැහැ. සැක කරනවා ඒ ඖෂධය කියලා තාමත් මරණ පරීක්ෂණ ඒවා සියලු සනාථ වෙලා නැති වුණත් ඒවා වහනවා දැන්. ඒවා වහනවා ඒවා වෙනුවට කතා කරන වෘත්තිකයන්ගේ කටවල් වහන උත්සාහයක් තියෙනවා. අපි කියන්නේ ඒක නෙමෙයි කරන්න ඕනේ. අර රවි සහෝදරයා කිව්වා වගේ සියලු දෙනා අත්වල් බැඳගෙන මේ ක්‍රමය වෙනස් කරලා මේ නියාමන අධිකාරිය ස්වාධීනත්වය ස්ථාපිත කරලා මේක නියමකාරීන් ෆන්ක්ෂන් වෙන අපේ රටේ රෝගී ජනතාව වෙනුවෙන් වගකින ආයතනයක් බවට පත් කරන්න ඕනේ. අනිත් එක තමයි
සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම කරන අවලෝකිත තවත් තීන්දුව තියෙනවා දැන් මේ කඩිමුඩි රටේ ඖෂධ හිගයක් තියෙනවා ඒ ඖෂධ හිගය තියෙන අතරතුර මේ දත්ත පද්ධතියේ ඒ ඖෂධ රටතොල බෙදා හරින්න තිබු දත්ත පද්ධතිය එකපාරටම නවත්තලා වෙන භාගයකට සංවර්ධනය කරපු දත්ත පද්ධතියක් ගැන කාගේ වුණාවටද දන්නේ නැහැ කාගේ වුණාවටද දන්නේ නැහැ ඉතත් කඩිනමින් ගෙනල්ලා තියෙනවා හොයලා බලන්න රට ඇතුලේ තියෙන ඖෂධ බොහොම අඩු ප්‍රමාණයක් දැන් එදා සෞඛ්‍ය ලේකම්වරය ඇමතිවරයා පිළිගන්නවා ඖෂධ 200ක් පමණ නැහැ කියලා එතකොට ඒ ඖෂධ අඩු ප්‍රමාණෙනුත් කලබලනාකරණය කරගන්න තියෙන දත්ත පද්ධතිය අවහිර වීම නිසා රට තුල යම් ප්‍රමාණයක් ඖෂධ තියෙනවා කෘතිම වශයෙන් ඒක වර්ධනය වෙලා තිනෝ රෝහල් වල යම් තාක් දුරකට ඖෂධ හිඟයක් නැවත මතු වෙලා තිනෝ ඒ තියෙන ඖෂධ හිඟය කෘතිම ලෙස වැඩි වෙලා තිනෝ එතකොට මේ අමඩෝක්ෂ ක්‍රියාව නිසා ඖෂධ වේදීන් විදියට ඒක නියැලෙන වෘත්තිකයක් රෝගී ඒ රෝහල් වලට එන රෝගී ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා තිනෝ ඒ නිසා දිගින් දිගටම මේ වගේ අමඩෝක්ෂ ක්‍රියාව තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශ මේ වකවානු සිද්ධවන්නේ මේ මේ පිළිබඳ වගකීමක් ගන්න කෙනෙක් නේ අවධානය යොමු කරන්න කෙනෙක් නෑ එතකොට ජනාධිපතිවරයාට පමණයි මේ හැකියාව තියෙන්නේ මේ මොහොතේ මේකට ඍජුව මැදි හට වුණොත් අනිවාර්යෙන් මේ ක්‍රියාවලිය හින්දා මේ ඖෂධ නියාමන අධිකාරිය වර්තමාන ව්‍යාපෘත තත්ත්වය අද කිල්ල බලන්න අපිට ආරංචි ඒකේ වැඩක් කරගන්න කෙනෙක් නෑ ඒකේ ඉන්න කනිෂ්ඨ ඖෂධ වේදින් කනිෂ්ඨ ඖෂධ සැකීම් නිලධාරී එළියට ගියාට කෝල් කරලා අහන වර්ග කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද එතකොට එහෙම කොහොමද දෙන්නේ අපේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වැඩ කරන්නේ ඒ හින්දා හොඳට ඔයාලා බලන්න එතන ගිහිල්ලා ඉන්න නියාමන නිලධාරීන් ඒ සමාගම් වලින් අහලා බලන්න වැඩ කරගන්න බැහැලු ගිහිල්ලා දවස් දෙක රස්ති ආදු වෙලා එන ඔව් ඇත්ත ඖෂධ වේදින් 50ක් 60ක් හිටපු දැනක අද 10ක් 15ක් නැග ඉන්නේ ඖෂධ වේදින් ඇත්තටම 300ක් ඉන්නවා ෆයිල් 2500ක් ගැන කතා කරනවා ෆයිල් 2500ක් ගැන කතා කරාට එතන වැඩ කරන්නේ ඖෂධ වේදින් 300ක් වැඩ කරන්න ඕනේ තැන ඒ ඖෂධ වේදින් 300ක කැපැසිටි එක වැඩ කරන්න ඕනේ තැන ඖෂධ වේදින් 30යි ඉන්නේ එතකොට ෆයිල් එකතු වෙන එක ආයි අරුමයක් නෙමෙයි එතකොට එතෙන්ට බදවා ගන්න කියලා කලබලනා කරන සේවා දෙපාර්තමේන්තුවේ මීට අවුරුදු දෙකකට කලින් නිර්දේශ ඉදිරිපත් කළා දිනවා අද වෙනකම් බදවාගෙන නැහැ ඒව ගැන අවධානය යොමු කළා නැහැ හැබැයි අපතිවරයා කියනවා ඒගොල්ලෝ ෆයිල් තියන් ඉන්නෝ ෆයිල් 2500ක් තියෙනවා අපි පෙන්නනවා 2015 අධිකාරිය පටන් ගන්නකොට තිබ්බ ෆයිල් ගොඩවල් ෆයිල් ඔහොම නෙමෙයි තිබ්බ 10000 ගණන් තිබ්බේ එතකොට අද ෆයිල් 2500ක් තියෙනවා තියෙන්නේ සතුටු වෙන්න ඕනේ නිලධාරීන් 30යි ඒ වැඩේ කරන්නේ අපි ඕනේ තරම් අභියෝග කරනවා සෞඛ්‍ය අමාත්‍යතුමා අර කුල්ජාගොඩ මහත්තයාට අභියෝග කරා එන්න විවාදයකට කියලා ඖෂධ නියාමන අධිකාරිය හිටපු ඖෂධ වේදින් දිලා අපි අභියෝග කරනවා ඕනේ තරකට අපි එනවා අපි ලෑස්ති ඔප්පු කරන්න ඖෂධ නියාමන අධිකාරිය ස්වාධීනත්වයේ කෙලසලා තමුන්ට ඕනේ විදිහට වැඩ කරන ගෝලපාලිය දාගෙන මේ රටේ මිනිස්සුන්ගේ රෝගී ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා කියන එක අපි ඔප්පු කරලා පෙන්නනවා අනිත් එක තමයි තවත් කාරණයක් මේ රජයෙන් කියලා දිනව බදවා ගන්න එපා කියලා බදවා ගැනීම නවත්තන්න කියලා අත්‍යවශ්‍ය බදවා ගැනීම පමණක් කරන්න කියලා ඒ මදිවට මේ ඖෂධ වේදී උපාධිධාරීන් සහ හයුසස් ඩිප්ලෝමා ධාරීන් 800 ගණන් එළියෙද්දි 1000 ගණන් එළියෙද්දි ඔවුන්ට හිතවත් ඔවුන්ට අත්අදින සමහර වෘත්තීය සමිති වල වේවා නැත්නම් ඒ සේවාවන් වල වේවා අනවශ්‍ය විදියට සමාජිකයන් බදවා ගන්න යනවා කියලා අපිට ආරංචියක් ලැබිලා තියෙනවා ඒ නිසා අපි බොහොම දැඩිව කියනවා ඒ වගේ පියවරන් වලට යන්න එපා මේ ක්‍රියාමාර්ග විතරක් නෙවෙයි අපි ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා මේ අමාත්‍යාංශ විසින් ගෙන යන අමනෝක්ෂ අදූරදර්ශී ක්‍රියාවන්ට විරුද්ධව අපි දිගින් දිගටම හඬනවා වගේම සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ ව්‍යාපාරයක් අනිවාර්යෙන් ගෙන යනවා අර ඇමතිතුමාගෙන කඩාකප්පල් කිරීම කරන්න ඇමතිතුමාලම තමයි දැන් ඉදා පාර්ලිමේන්තුවේදී කියනවා කඩාකප්පල් කිරීමක් කරන්න යනවලු කඩාකප්පල් කරන්න පරිසරය හදන්නේ කවුද රෝගීන්ට බාල බේත් ගැල බෙදන්නේ කවුද ඒ නිසා අපි දැඩිව ඉල්ලා සිටිනවා මේ සඳහා ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම අත්‍යවශ්‍යයි අපි කළු විරෝධතාව ව්‍යාපාරය මේ රෝහල් වල රජ ඖෂධ වේදිකේ සංගමයේදී අපි තියත් කරලා තිනවා රෝගී ජනතාවගේ පෙස්සමක් අස්සම් කරමින් පවතිනවා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීම සඳහා මේ සියල්ල වර්ජන වලට ගිහිල්ලා ජනතාව තවත් කබලෙන් ලිපට ඇදලා දාන්න නැතුව අපිට මේක විසඳ ගන්න ඕනේ හින්දායි අපි මේ දේවල් කරන්නේ අපි මේ මතය ප්‍රකාශ කරනවා අපි මේ විරෝධය ප්‍රකාශ කරනවා ඒවට ප්‍රතිචාර නැත්තම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා හැර වෙන කිසිම විකල්පයක් නැහැ අනිවාර්යෙන් අපි මේ වෙනුවෙන් පෙළ